දැනට ඒ මැදපෙරදිග මොකද්ද වෙන්නේ කියන එක හොයලා බලන්න ජනාධිපතිතුමා ඒ කමිටු තුනක් පත් කරලා තිබෙනවා. ඒ වගේම ලංකාවේ ඉන්න ශ්‍රමිකයන් පිළිබඳව ඊශ්‍රායලේ තමයි හොඳම එයා ඩිෆෙන්ස් සිස්ටම් එකක් තිබෙන්නේ. ඉතින් ඒ රොකට් විශාල ප්‍රමාණයක් එව්වත් ඒ එයා ඩිෆෙන්ස් සිස්ටම් එකෙන් ඒ මෙව වලක්කා ගන්න ඒ කටියට හැකියාවක් තිබෙනවා. දැනට අපිට ඊශ්‍රායලේ තානාධිපති කාර්යාලය තිබෙනවා. අපේ තානාධිපතිතුමන් විශේෂයෙන්ම අපේ ශ්‍රමිකයන්ගේ ඒ කටියේ ආරක්ෂාව කොහොමද කියලා නිරන්තරයෙන්ම ඒ රජයත් එක්ක සාකච්ඡා කරමින් යනවා. අපිට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉදිරියේදී මේ යුද්ධ මේ තත්ත්වය උග්‍ර වුණොත් එහෙම සමහර ලාට මේක ගැටලුවක් වෙන්න පුළුවන්.